හයි කොහොමද ඔයාලට ඉතින් අද දවසේ මම කතා කරන්නේ ඕ ලෙවල් ස්ටඩි ටිප්ස් කීපයක් ගැන ඉතින් ඕ ලෙවල් විභාගය ළඟ ළඟ මෙන්නවා ඒ නිසා මට හිතුණා අද ඕ ලෙවල් කරන නංගිල මල්ලිලට වැදගත් වෙන ටිප්ස් කීපයක් ගැන කතා කරන්න ඉතින් ඕ ලෙවල් ලියන කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන්ම වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න ඔයාට හොඳ අවබෝධයක් ලැබෙවි කොහොමද සාමාන්‍ය පෙළ විභාගයට මූණ දෙන්නේ කියන දේ සහ ඔයාට ඒ නමයක් ඒ හතක් ඒ හයක් වගේ රිසල්ට් එකකට යන්න කැමැත්තෙන් ඉන්නවා අනිවාර්යෙන්ම ඔයාට මේ වීඩියෝ එක වැදගත් වේවි. පළවෙනිම දේ තමයි මේ කාලය ඇතුළත ඔයා දවසට පැය 5ක 6ක කාලයක් පාඩම් කරන්න ඕනේ. ඉතින් 5ක 6ක කාලයක් පාඩම් කිරීම අනිවාර්යෙම නැහැ. නමුත් ඒ තරම්වත් කාලයක් ඔයා පාඩම් කිරීම කරන්න ඕන හේතුව ඔයා ඉහළ රිසල්ට් එකක හිමත් නැත්නම් හොඳ රිසල්ට් එකකට යන බලාපොරොත්තු වෙනවා නම් සහ ඔයාට තියෙන කාලය සීමා සහිතයි. ඒ නිසා මේ කාලය ඇතුළත පැය 5ක 5මාරක 6ක වගේ කාලයක් අනිවාර්යෙන්ම පාඩම් කිරීම කරන්න. දෙවෙනි කාරණාව තමයි ඔයා කාලය කළමනාකරණය කරගන්න ඕනේ. ඉතින් ඔයාට විෂයන් 9ක් තියෙනවා. ඒකදී ඔයාට අමාරු අපහසු විෂයන් සඳහා ඔයා වැඩි කාලයකොත් ඔයාට ලේසි විෂයන් සඳහා ඔයා අඩු කාලයකොත් කාල සටහන තුළ ඔයා හදා ගන්න ඕන උදාහරණයක් ඉදිරි කිව්වොත් එහෙම අපි හිතමු ඔයාට ගණන් විෂය ටිකක් අමාරුයි නම් ඔයා දවසට පැය දෙකක වගේ කාලයක් ගණන් විෂය සඳහා ඔයා වෙන් කරලා තියාගන්න ඔයාට බුද්ධ ධර්මය සිංහල වගේ විෂයන් ලේසි නම් ඔයා ඒ සඳහා දවස පැයක පැයක මාර්ක වගේ කාලයක් වෙන් කරලා තියාගන්න ඉතින් මේකෙදී මේ කාලය කළමනාකරණය කර ගැනීම හරහා ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ විෂයන් 9ටම එක හා සමාන රිසල්ට් එකකට ඔයාට යන්න. මේ කාලය තුල ඔයා කාලය කළමනාකරණය කර ගැනීම ඔයාට විෂය 9ක් තියෙනවානේ. ඉතින් ඒ නිසා මේ කාලය කළමනාකරණය කර ගැනීම අනිවාර්යෙන්ම ඔයා සිද්ධ කරන්න. තුන්වෙනි කාරණාව තමයි නිින්ද. සාමාන්‍ය පෙළ කියන්නේ වයස අවුරුදු 16 17 වගේ කාලේනේ. ඉතින් එතකොට අපිට මේ පාඩම් කිරීම සම්බන්ධයෙන් ලොකු දැනුමක් එහෙමත් නැත්නම් අපිට ලොකු ප්‍රැක්ටිස් එකක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපිට නිදිමත කියන දේවල් සාමාන්‍යයෙන් එන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ කාලය ඇතුළත පුළුවන් තරම් නිින්ද කන්ට්‍රෝල් කරගන්න ඔයාට කරන්න පුළුවන් දේවල් කරන්න. ඉතින් ඒකෙදි මම සාමාන්‍ය පෙළ ලියන කාලේ මම ඇත්තටම රාත්‍රියට ආහාර ගත්තේ හරිම අඩුවෙන්. රාත්‍රියට කෑම ගත්තා. නමුත් හරිම සුළු ප්‍රමාණයක් තමයි මම රාත්‍රියට ආහාර ගත්තේ. එතකොට අපේ නිදිමත එන එක පොඩ්ඩක් සීමා වෙනවා අවම වෙනවා අපිට පාඩම් කරන්න පුළුවන්. ඔයා රැට පාඩම් කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔයාට නිදිමත එන්න පුළුවන් සාමාන්‍යයෙන් 10 11 වගේ වෙද්දි. ඉතින් එතකොට අර දවසේ පැය 5ක 6ක වගේ කාලේ ඔයා ඒ දවසේ කම්ප්ලීට් කරලා නැත්නම් ඔයාට තව පාඩම් කරන්න දේවල් තියෙනවා නම් ඒ දවසේ පාඩම් කොටස ඔයාට කම්ප්ලීට් කරගහලා ඉන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ වගේ යම් යම් ක්‍රම හරහට පුළුවන් ඔයාගේ නිින්ද පාලනය කරගෙන ඔයාගේ පාඩම් කරන වැඩේට ફોකස් කරන්න. ඒ වගේම තමයි ඔයා පාන්දරට පාඩම් කරන කෙනෙක් නම් නැගිට ගමන්ම ඔයා පාඩම් කරන්න ලෑස්ති වෙන්න එපා. පොඩ්ඩක් නැගිටලා තේ එකක් බොනවා නම් තේ එකක් බීලා එහෙමත් නැත්නම් මූණ පොඩ්ඩක් සෝදලා ෆ්‍රෙෂ් වෙලා ඔයා පාඩම් කරන එක කරන්න පටන් ගන්න. ඉතින් එතකොට ඔයාට පුළුවන් වෙන නිදිමත් ඇති දුරු කරලා ඔයාට ඔයාගේ පාඩම් කරන වැඩේ හරිම උද්‍යෝගයෙන් කරගෙන යන්න. ඉතින් මේ වගේ ටිප්ස් අනිවාර්යෙන් ඔයා ප්‍රායෝගිකව භාවිතා කිරීම කරන්න. වැදගත්ම දේ තමයි පාස් පේපර්. මේ දවස්වල පාස් පේපර්ස් අංක 1 බවට පත් කරගෙන තියාගන්න ඕන. හේතුව අනිවාර්යෙන්ම ඕ ලෙවල් වලදී නම් පහුගිය විභාගවල අහලා තිබ්බ ප්‍රශ්න ගොඩක් වෙලාවට පේපර්ස් වල අහනවා. ඒ නිසා පුළුවන් තරම් ඔයා පාස් පේපර්ස්ම කරන්න නැවත නැවත ඒ හරහා ඔයාට පුළුවන් වෙනවා විභාගෙට කිසිම බයකින් තොරව මුණ දෙන්න සහ හොඳ කන්ෆිඩන්ට් එකකින් හොඳ ආත්ම විශ්වාසයෙන් ඔයාට විභාගයට මුණ දෙන්න. ඊළඟ වැදගත් ටිප් එක තමයි ඔයා ඕ ලෙවල් වලදී විද්‍යාව සිංහල බුද්ධ ධර්ම ඉතිහාසයේ මේ වගේ පාඩම් වලදී කෙටි ක්‍රම උපයෝගී කරගන්න. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම ලංකාවේ රාජධානි මාරු වෙලා තියෙන හැටි එහෙමත් නැත්නම් ආවර්තිතා වගුව මෙන්න මේ වගේ දේවල් සම්බන්ධයෙන් යම් යම් කෙටි ක්‍රම තියෙනවා ඔයාලට ගුරුවරු ගන්නලත් ඇති එහෙමත් නැත්නම් ඔයාගේ යාළුවෝ අනිවාර්යෙන් දන්නවා ඇති මේ වගේ කෙටි ක්‍රම භාවිතා කරලා අනිවාර්යෙන්ම ඔයාට හොඳ කන්ෆිඩන්ට් එකකින් මුහුණ දෙන්න පුළුවන්. වැදගත්ම ටිප් එක තමයි කිසිම වෙලාවක මේ විභාගය ලොකු බරක් කරගෙන ලොකු අපහසු වැඩක් කරගෙන ලොකු අමාරු දෙයක් කියලා හිතාගෙන පාඩම් කරන්න එපා. ඒක හරිම සැහැල්ලුවෙන් හිතන්න. නමුත් ඔයා වැඩ කරන්න නමුත් විභාගයේ ලොකු බරක් කරගන්න එපා. පුළුවන් තරම් තමන්ගේ මනස සැහැල්ලු කරගන්න මම මේක කොහොම හරි කරනවා කියන ඒ ආත්ම විශ්වාසය ඔයා තුළ තියාගන්න. අනිවාර්යෙන්ම ඔයාට බැරි වෙන්නේ නැහැ. පුළුවන්. අපිට බැරි කිසිම දෙයක් නැහැ. තමන් උත්සාහ කරොත් තමන්ට උනන්දුව තිබ්බොත් අනිවාර්යෙන්ම තමන් බලාපොරොත්තු වෙන අරමුණට අනිවාර්යෙන්ම අපිට යන්න පුළුවන්. ඒ නිසා මහන්සි වෙන්න මේ ටිකේ උපරිමයටම තමන්ට පුළුවන් උපරිමය කරන්න අනිවාර්යෙන්ම
ඔයා හිතනවටත් වඩා දුරකට ඔයාව අරගෙන යයි ඒ ඔයාගේ උත්සාහය. පුළුවන් තරම් මම මේක කොහොම හරි කරනවා මම හොඳ රිසල්ට් එකකට යනවා කියන ඒ බලාපොරොත්තුවෙන් අරමුණෙන් ඔයා පාඩම් කිරීම ආරම්භ කරන්න සහඩම් කිරීම දිගටම කරගෙන යාම සිද්ධ කරන්න. ඊළඟ වැදගත් දේ තමයි මේ ඕලෙවල් කියලා කියන්නේ ගොඩාක් අමාරු විභාගයක් නෙමෙයි. නමුත් මේ වයසේ ඉන්න ඔයාට ඒක ගොඩක් අමාරුයි වගේ හිතෙන්න පුළුවන්. නමුත් ඇත්තටම ඊළඟට අපිට එන විභාග වලට අපි මූණ දුන්නම අපිට හිතෙනවා ඕලෙවල් කියලා කියන්නේ හරිම ලේසි විභාගයක් කියලා. ඒ නිසා කිසිම වෙලාවක මේක ගොඩාක් බැරෑරුම හිතන්න එපා. අනිවාර්යෙන් ඔයාට පුළුවන්. ඔයා ඒක කොහොම හරි කරනවා. ඒ නිසා පාස් පේපර්ස් වලට සූදානම් වෙන්න සහ ඔයාගේ පාඩමේ විෂය කරුණු ග්‍රහණය කර ගැනීම සිද්ධ කරන්න. ඒ වගේම තමයි පුළුවන් තරම් මේ ටිකේ විභාගයට සූදානම් වීම ඔයා කරන්න. රහ ඔයා බලාපොරොත්තු වෙන අරමුණට ඔයාට අනිවාර්යෙන්ම ගමන් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ගිහිල්ලා එන්න සුබ දවසක්.